සතිය පැත්තෙන් ඊළඟට අපි අරගත්ත තුන්වෙනි එක. මෙන්න මේ කොටස මම අඳින්නම් එක. මේ තියන්නේ සතිය. සතිය ඉහළට වැඩෙන හැටි. ඒ සතියේ කෘත්‍ය වෙනස් වෙමින් වෙනස් වෙමින් ඉහළට යන හැටි තමයි ඔය පෙන්වන්නේ. එතනදී නම් භාවනා ටික හරි පැහැදිලි නේද? කොහොමද ඒකට අදාළ භාවනා තෝරගන්නේ? සතිය වැඩෙන භාවනා. එක සූත්‍රයකම හම්බ වෙනවා. ඒ තැන තැන හොයන්න ඕනෙත් නෑ ඒ ටිකනේ. සතිපට්ඨාන සූත්‍රය. මහා සතිපට්ඨාන සූත්‍රය අරගෙන ඒකේ තියෙන ඕනෑම කුසල නිමිත්ත අරගෙන ඒ සියලුම භාවනා සතිය මේ ඉහළට ගෙනියන්න තමයි උපකාර වෙලා තියෙන්නේ. කය ගැන, විඳීම් ගැන, චිත්ත ගැන සහ ධම්ම ගැන. ඒ සිහිය ඉහළට ඉහළට වඩන්න ඕන කරන නිමිති භාවනා ටික එක තනි සූත්‍රයක හම්බ වෙනවා. ඒ ටික වඩන්න ඕනේ. ඒ කැල්ල දියුණු කරගන්න, ඒ කොටස දියුණු කරගන්න. එතකොට අපි කොහොමද දැනගන්නේ දැන් මේ සතිය වඩන එක පවා මේ හතර වෙනුවෙන් අපි කරන්නේ නේද? සම්‍යක් ප්‍රදාන හතර වෙනුවෙන් කරන්නේ. එතකොට කෙනෙක්ගේ ඡන්දේ කැමැත්ත මුල් කරගෙන සිහිය වැඩිම සිද්ධ වෙන්න පුළුවන්. වීරිය මුල් කරගෙන සිහිය වැඩිම සිද්ධ වෙන්න පුළුවන්. මේවා මූලික මට්ටමේ සමාධි, මේ චිත්ත සමාධිය හරහා සිහිය වැඩිම දියුණු වෙන්න පුළුවන්. විමර්ශන සමාධිය හරහා සිහිය වැඩිම දියුණු වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මේ දෙක තුනක්ම මුල් වෙලා කෙනෙක්ගේ සිහිය ඉහළට ගෙනියන්න පුළුවන්. සිහිය ඉන්ද්‍රිය මට්ටමට ආවා කියලා කියන්නේ නිතර අපිට දැනෙනවා සිහිය බලවත් හිතේ අධිපති භාවයක් ලැබලා තියෙන. වෙනදට වැඩිය හැමදේම සිහියට අහු වෙනවා. ඒ සිහියට අහු වෙනකොටත් අර කැමැත්ත අකමැත්ත පැත්තේ නෙමෙයි, කැමැත්ත අකමැත්ත ඔස්සේ හිත දුවන් නැතුවම නිමිත්ත සිහියට අහු වෙනවා. ඒ ගතිය අපි කියනවා ඉන්ද්‍රිය මට්ටම. බල මට්ටම කියලා කියන්නේ මේ මට්ටමේදී වෙන්නේ සිහිය නොසැලෙන තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ සිහිය දැන් උදේ පිහිටවා ගත්තොත් දවස පුරා තියෙනවා. එන්නම් පැය කීපයක්ම එක දිගටම තියෙනවා. සමහර අයට සති ගණන් තියෙනවා. එතකොට අපිට තේරෙනවා දැන් සිහිය බලයක් වෙලා නොසැලෙන තත්ත්වයට පත් වෙලා. නොසැලෙන කාලය කොච්චරද කියන එක අඩු වැඩි වෙන්න පුළුවන්. පැයක් දෙකක් දවසක් එහෙම නොසැලී තියෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ තමයි නොසැලෙන මට්ටම. ඊළඟට සම්බජ්ජංග මට්ටමට ආපුවාම සිහිය අපිට උදව් වෙන්නේ අර ත්‍රිලක්ෂණ විදර්ශනා පැත්තට සිහි කිරීම සඳහා. එතකොට මේ ධම්මවිචය කියලා ඒ විදර්ශනා කරුණු ගැන සිහි කරන මට්ටමට සිහිය තියාගන්නකොට අපි ඒකට කියනවා සිහිය දැන් උදව් වෙලා තියෙනවා විදර්ශනාට. එතකොට ඒ බොජ්ජංග මට්ටම. ඊළඟට මෙතනදී සම්මා සති මට්ටමට ආවෙන් පස්සේ සිහිය අඛණ්ඩව මේ මට්ටමේදී සිහිය සමාධිය පිණිස නිතරම උදව් දෙමින් තියෙනවා. ඒකට කියනවා ඒ සති නිවැරදි සිහිය කියලා. නිවැරදි සිහිය අර මං කිව්ව මූලික ගතිගුණ ඔක්කොම තියෙන්න ඕනේ. මොනවද? නිවැරදි සිහියෙන් යම්කිසි නිමිත්තක් හිතට ආපුවාම අරමුණු වෙනකොට ඒ නිමිත්තට හිතේ සතුටක් ඇති වෙලා ඇලීම පැත්තට කැමැත්තකට යන්නේ නැහැ. ඒ නිමිත්තට කෙරෙහි නොසතුටක් ඇති වෙලා ගැටීමක පැත්තට යන්නේත් නැහැ. ඒ නිමිත්ත කෙරෙහි නිමිත්ත යථාභූත ලක්ෂණ දකින්නයි මේ සිහිය තියෙන්නේ. නිමිත්ත යථාභූත ස්වභාවය පෙන්වන සිහියක් තියෙනවා නම් අන්න ඒකට කියනවා නිවැරදි සිහිය කියලා. යථාභූත ස්වභාවය කියන්නේ ත්‍රිලක්ෂණ නේද?